මොතේ දී. අද්‍ය අවධානමත් තියනවා ගම්පහ සහ කොළඹ ස්්‍රීක්ක්‍ය ආරම්භ්‍යයක්ලෙ ස අපි රජවයිදිනා ලනිදාලි සංගමය ඉල්ලා සිටේ එම ප්‍රදේශවල කොළම්ඹ සහ ගම්පාදිස්ශ්‍රීක් කල අත්‍යවශ්‍ය සේවාවා අත්‍යව්‍ය රෝගී සත්කාරයකක පවත්වායන අතරතුර සෞඛ්‍යකාරය මණ්ඩලේ අප රොස්ටර්ස් රියරෙන්ච් කරලා. එහම නැත්තාව උන් සේවා කරන මුරයන් වෙනස්කිරීමමට භාජනය කරලා සෞ්‍ය සේවකීම්වද. අපි බෆ ස්ටක් එක කගේේමනත්ත සෞඛ්‍ය සේවයකයන්ගේ කොට සක්රෝගී වුනොත් එෙතවට අපිට තවකණඩෑමකට වෙල්ලා වැඩ බාරග්ඩ පුළුව. ඒ විදියේ හැකිවෙන විදිහේ ක්‍රමවේදයක් සකසායේ වැදගත්වම අපි පෙන්වා දුන්න. ඒගේම ජයන් අපි දිගටම පෙන්වා දෙෙන කාරණයත්තමා මේ කොවි රෝගීන් වාර්තාාවෙන ප්‍රදේශ නිවැරදි අපි හඳුනාගන්න ඕනේ. ඒදී විශාලම වගකීමක් තියනෙ මේ වසංගත රෝග නිවාර්ණය එකකයට. වසංගත රෝගර් විවාර්ණය එකගේ පහගිය කාලය පුරහම අපි මේ පිළිබඳ දත්ත ඉල්ලා සිටහාහම ඒ දත්ත අය පාර්ශවයන් සමඟ බෙදා ගැනීමක් සිද්ධෝනේ නෑ. විදේ අපිට තිබ ගැටලුවත්තම මේ රෝගීන්ගේ ව්‍යාපතිය පිළිබඳ නතාව නිවරතිව දැනුවත්තුනාද කිය කාරණය අපි තිබූ ගැටලුව. අපි මේ කාරණය පිබඳ ඒ දැඩිලෙස සාකච්ඡාට භාජනය කරා. රජේ වදි නිලධාරී සංගම විශේෂයෙන් ඉල්ලා සිටියා වසංගත රෝග නිවාර්ණය එකකගේ මේ රෝගීන්ගේ ව්‍යාප්තිය. සහ. ස් පර්ෂකයන්ගේ ව්‍යාපතිය පිළිබඳ තියෙන දත්ත ඒ අදාළ පාශය අන්තීන්දු තිීරණගන්නා පාර්ශවයන් සමග බෙදා ගැනීමේ වැදගත්කම ඒ වගේම මේ GPS වැනි තාක්ෂණය තියෙන අපට GPS තාක්ෂණය भाविතා කරලා रोගීන්ගේ සහස් පර්ෂකයන්ගේ ව්‍යපතිය සිතියම්ගත කිරීමේ වැදගත්කම අප